අපි බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ මෙවුම්කාර දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට නොවන බව මුගක් අවස්ථාවලදී ඉස්මතු වෙනවා. උන්වහන්සේ අපේ ජීවිතයට දේවබත දාල සීලු දී අපිට දීලා තියෙනවා. උන්වහන්සේගේ ආශිර්වාදයට අපි හැම කෙනෙක්ම විවෘත වෙ ඉන්නේ. අපි නිකම් මේ හරිම නේද? බලාපොරොත්තු බිඳ වැටුණු හරිම ඉන්නවට ඉන්නවා. එහෙම ගත්තෙන් අපි මුදවල තියෙන්නේ. එක ජීවිතය කලකිරුණු කිතුබැතියෙක් එයා මේ තව කෙනෙකුට විදුලි පුවතක් යවනවා. හරිම අඳුරු කාලෙක ඉන්නේ, මගේ ප්‍රාර්ථනා බිඳ වැටලා තියෙන්නේ, බලාපොරොත්තු සූම් වෙලා තියෙන්නේ, මගේ සියලුම අපේක්ෂාවන් බංගත්වයට පැමිණලා තියෙන්නේ, මට ජීවිතේ හානි කරගන්න තමයි දැන් හිතිලා තියෙන්නේ කියලා එයා යවනවා කිතුබැතියෙකුට, තව එයාගේ හිතවතෙකුට විදුලි පුවත. එයා දැක්කම මේ සහෝදරය යාඥා කරා. යාඥා කරාම එයාට එකපාරට මතක් වුණා ස්වාමීන් වහන්සේගේ කරුණාව මට සෑහේ කියලා. ඔබට සෑහේ කියලා එයා විදුලි පුවතක් අරයට යන ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබට සෑහේ කියලා. කවුද යවන්නේ ස්වාමීන් වහන්සේ කියලා තමයි එයා ලිව්වේ. අර විදුලි පුව අතට පත්තුණු ගමන්ම එයාට ටක් ගාලා අලුත් පණක් ලැබුණා කියනවා. එතන නිකන් අර රූම් වෙලා තිබුණු ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙනුවට ජීවිතය ගැන සුබවාදී සිතුවිලි ඇති වෙන්න පටන් ගත්තා. එයා ඊට පස්සේ ඉඳලා ජීවිතය හරියට මෙහෙවගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේගේ කරුණාව අපිට සෑහෙනවා. ඉතා භක්තිවන්තව සතුටින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන්වහන්සේගේ කැමැත්ත කරමින් යහපත් ජීවිතයක්, පෞල් ජීවිතයක් ගත කරන්න ස්වාමින් වහන්සේගේ කරුණාව අප හැම කෙනෙකුටම සෑහෙනවා. ඉතින් අපි උන්වහන්සේ තුළ අපි රැඳිලා ඉන්න ඕන. උන්වහන්සේගේ කරුණාවේ ඇති බලය ඒක අපි අත්දැකීමෙන් යන්න ඕන. දැන් අපි එහෙම අත්දැක්කහම තමයි අපිට ඒක වඩා අපි තුළ මේ අපිට හොඳට දැනෙන්නේ. ඒකට අනිත් කෙනෙකුටත් අපිට එහෙම කියලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ගීතිකාකරු කියනවා 107:35 වෙනි පදේ, උන්වහන්සේ කාන්තාරයක් දිය පොකුණක්ද, වියලි බිමක් දිය උල්පතක්ද කරනසේක. උන්වහන්සේට පුළුවන් උන්වහන්සේගේ දරුවන්ට නැති දේවල් ඇති දේවල් කරවන්න. හැබැයි ඒකට අපි හරියට දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට සියල්ලෙහි පොහොසත් දෙවියන් වහන්සේ, ඔක්කෝ මේ ලෝකයේ දේවල් අයිති දෙවියන් වහන්සේට, ඒ තැනන් වහන්සේත් එක් අපේ පොහොසත් සම්බන්ධකම, ඒක අර දෙවියන් වහන්සේ තුළ පොහොසත්ව සිටීමේ වටිනාකම. මොකද අපි මේ පොළොවට මුහුණ දෙනකොට අපේ බලාපොරොත්තු බිඳ වැටෙන එක අරෝ මේව ගොඩක් චිත්ත වේදනා, එපාවීම්, කලකිරීම ඉවල ඇතුළෙනේ අපි ඉන්නේ. ඒ අලුතෙන් එන්න ඕනේ නැහැ, ඒක මැද්දි අපි ඉන්නේ. හැබැයි අපේ අවුරුද්දේ තේමාව නේද ඊළුවට සමාන වෙන්නේ නැතුව, ඒ දේවල් මත ගැලිලා ගැලිලා ඉන්නේ නැතුව එන්න වෙනස් වෙලා දෙවන් වහන්සේට පූජාවක් වෙන්න, එසේ කරන්නට ස්වාමීන් වහන්සේ දවසේදීත් අප හැම දිනාට කරුණාව දානය කරන සේක්වා. යේසු පිහිටයි. සුබ දවසක්.